අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සලයේ විසින් අද දිනේදී එක්දින ක්‍රිකට් තරඟවල පිතිකරුවන්ගේ ශ්‍රේණිගත කිරීම යාවත් කාලීන කරනු ලැබුවා. ඉතින් ඒකට අනුව පළවෙනි ස්ථානයේ හිමි වෙලා තිබෙන්නේ පකිස්තානු කණ්ඩායමේ හිටපු නායක බාබර් අසාම්ට. දෙවෙනි ස්ථානයේ ඉන්දියාවේ සුබ්මන් ගිල්ට හිමිව තිබෙනවා. තුන්වෙනි ස්ථානයේ හිමි වෙලා තිබෙන්නේ රොහිත් ශර්මාට. ඉතින් මෙම ශ්‍රේණිගත කිරීම වල විශේෂත්වයක් වන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකේ පළවෙනි 8 දෙනා අතර ඉන්න පළවෙනි 10 දෙනා අතර ඉන්න ඒ පැතුම් නිස්සංක. ඉතින් ඔහුට හිමි වෙලා තිබෙන්නේ 8වෙනි ස්ථානයේ. ඉතින් පසුගිය බංග්ලාදේශය සමග පැවති තරඟවලත් අමරිස්ථානයේ සමග පැවති තරඟවලත් දැක්කෝ දක්ෂතා මත තමයි ඔහු ඉස්සරහට ඇවිල්ලා තිබෙන්නේ. ඉතින් සෑහෙන කාලයකට පස්සේ තමයි ශ්‍රී ලංකා ක්‍රීඩකයෙක්ට මෙම ශ්‍රේණිගත කිරීමවල පළවෙනි ස්ථාන 10 අතර ඒමට හැකියාව ලැබුණේ. ඉතින් කවත්තකින් ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රේක්ෂකයින් මේ දුක් වෙන අවස්ථාවක් තමයි. මොකද බංග්ලාදේශ එක්දින තරඟාවලිය අපි පරාජයට පත් වුණා. ඉතින් ඒ දුක යම් තරමකට හඩු වෙන්න මේක එක හේතුවක් කියලා කියන්න පුළුවන්. ඉතින් පැතුම් තමයි මෑත කාලේ ඉන්න දක්ෂතම එක්දින පිතිකරුවා. ඉතින් ඩබල් සෙන්ජරියකුත් ගැහුවා, 200කුත් ගැහුවා අෆ්ගනිස්තානු කණ්ඩායමට එරෙහිව. ඉතින් බංග්ලාදේශ තරඟාවලියේදී දෙවැනි එක්දින ක්‍රිකට් තරඟයේදී විශිෂ්ට ශතකයක් ලබා ගත්තා. ඊට අමතරව චරිත් අසලංක 13 වෙනි ස්ථානයේ දක්වා ඉදිරියට පැමිණ තිබෙනවා. ඉතින් මෙම චරිත් සහ පැතුම් විතරයි මෙම ශ්‍රේණිගත කිරීම වල ඉහළින්ම රැඳී සිටින්නේ. ඉතින් අනිත් ක්‍රීඩකයින්ට එතරම්ම දක්ෂතා අතරට ඒමට හැකියාවක් ලැබුණේ නැහැ. ඉතින් අනිවාර්යෙන්ම දැන් එක්දින තරඟ නම් අපිට නැහැ. ඉතින් ඊළඟට තියෙන්නේ ලෝක කුසලානය. ලෝක කුසලානයෙන් අනතුරුව ඉන්දියාව සහ නවසීලන්තය අතර තරඟාවලිය තිබෙනවා. ඉතින් ඒවල දක්ෂතා දැක්වූ ඉතින් පැතුම්ට අනිවාර්යෙන්ම රෑන්කින් වල ඉහළට වෙන්න පුළුවන්. ඉතින් අපේත් ප්‍රාර්ථනය ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රේක්ෂකයන් විදියට පැතුම් නිසංකට එක්දින පිතිකරුවන්ගේ ශ්‍රේණිගත කිරීම ලාංකික ස්ථානයේ පැමිණීමට හැකියාව ධෛර්ය ශක්තිය ලැබේවා කියලා